දවසක හැමෝටම 2021 කේ උසස් පෙළ කරන ළමයිට ඒගොල්ලන් වෙනුවෙන් කරන පාඩම යාන්ත්‍රිකයාවේ වැදගත්ම කොටස නිව්ටන් නියම. එතන නිව්ටන් නියම තුන තියෙනවා නියම තුනක් තියෙනවා. ඒ තුනයි පස්සේ ඒ ආශ්‍රිතව තියෙන මූලධර්ම ගැටලු ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි මුලින්ම පටන් ගමු ගම්මිතාවේ. හිතමු මෙහෙම. ගම්මිතාවේ කියන්නේ මොකද්ද? අපි තව කියන්න මේකේ අර්ථ දැක්වීම මම දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක වෙනම නෝට් එකක් පන් දෙන්න. මෙතන අපිට අවශ්‍ය වෙන වැදගත් තියෙන මෙතන මොකද්ද මේ සංකල්පයේ තීරුම් ගැනීම සහ ගණන් හදන්න එතන පුරුදු වෙන එක. එතකොට ඒකට දාලා තියෙන ටික ඒ කියන්නේ අර්ථ දැක්වීම ගම්මිතාව කියන්නේ මොකද්ද ඊට පස්සේ නිව්ටන් ගිනියම් මොනවද ඒවා වැදගත් ඒවා මෙතන මම දෙන්නම් කරුණු ටික වෙනමම ටියුටර් එක දෙන්නම් print කරලා එතකොට ඒක ඉතින් තියාගන්න පුළුවන්. හරි බලමු මුලින් ගම්මිතාව බලමු. ගම්මිතාවේ අපි සංකේතයක් සාමාන්‍යයෙන් අපාට කරන p කියලා. ගම්මිතාවේ p. එතකොට අපි හිතමු මේ ගම්මිතාව කියන්නේ මොකක්ද? ගම්මිතාව කියන්නේ ස්කන්ධේ ප්‍රවේගයේ ගුණිතය. ස්කන්ධේ ප්‍රවේගයේ ගුණිතය කියන්නේ අපි ගම්මිතාව p නම් එයා සමානයි ස්කන්ධයේ m වැඩි කිරීම ඉබලට. එතකොට v කියන්නේ දෛශිකයක්. විකෙන් දැයිශිකයක් එහෙනම් කී දැයිශිකයක්. එතකොට ප්‍රවේගයේ තියෙන දිශාවට තමයි ගම්මිතාව තියෙන්නේ. කිසියම් වස්තුවක ප්‍රවේගයේ තියෙන්නේ කොයි පැත්තටද? ගම්මිතාවේ තියෙන්නේ මේ පැත්තට. අපි උදාහරණයක් බලමු මෙතන එහෙම. ස්කන්ධයේ මෙයාගේ ඇතුළේ 2 kg. kg දෙකක වස්තුවක්. එයා එතකොට මෙන්න මේ පැත්තට යාවේ ප්‍රවේගයක් තියෙනවා කියලා හිතමු 2m ශ්‍රේණියක. 2m ශ්‍රේණියක. හරි. දැන් මේ ගම්මිතාව කීයද? එතකොට ගම්මිතාව p නම් p සමානයි m වැඩි කිරීම v. ස්කන්ධය දෙකයි ප්‍රවේගය දෙකයි ගම්මිතාවය වෙන්නේ 4යි. ඒකගේ එතකොට m වල දාන්න අපි කිලෝග්‍රෑම් මෙයාගේ m ශ්‍රේණියක. එතකොට දෙකම එකතුරාම කිලෝග්‍රෑම් m ශ්‍රේණියක ගම්මිතාවය. එතකොට මෙයාගේ ගම්මිතාව සමානයි 4 කිලෝග්‍රෑම් m ශ්‍රේණියකේ තියෙන ගම්මිතාවය. right. එතකොට ගම්මිතාවේ දර්ශකයක් හින්දා අපිට මෙහ ගම්මිතාවේ දැයිශිකයක් හින්දා අපිට පුළුවන් ඒක දිශා එක එක දිශාවක් ඉදිරිපත් කරන්න. දැන් උදාහරණයක් කියන්න මම මෙයාගේ ගම්මිතාවේ තියෙන්නේ මෙන්න මේ දිශාවට. හරි. මෙයාගේ ගම්මිතාවේ තියෙන්නේ අපි xy අක්ෂය ගත්තොත් එහෙම x අක්ෂය ඔස්සේ නැත්නම් දිශා ගත්තොත් උතුර නැගෙනහිර බටහිර ගත්තොත් මේ තියෙන නැගෙනහිර දිශාවට නේ. නැත්නම් මෙන්න මේ දිශාවට. මේ දිශාවට තමයි 4 kg මිශ්‍රකයක් තියෙන්නේ. දැන් ඔගොල්ලෝ කවුරු හරි හොත් එහෙම නැත්නම් මේ දිශාවට ගිහද කියලා මෙයාගේ මේ දිශාවට දණහිල ගත්තොත් එහම යාගේ 4 kg එම මිශ්‍රය එක. එතකොට විරුද්ධ දිශාවට තියෙනවනේ නේද? ඍණ 4යි. kg මිශ්‍රණය එක. ඒ කියන්නේ දෛශිකයක් හින්දා තමයි මේ අපි කිසියම් දිශාවක ඔස්සේ ගත්තොත් එහම මේ දිශාවට තියෙන අගය දන්නා දන් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන අගය ඍණ වෙන්න ඕන. දැන් තව හිතමු මෙහෙම. මම මේකත් x අක්ෂය ඔස්සේ දැන් y අක්ෂය ඔස්සේ ගන්න පුළුවන්නේ. මේකේ ඉහළට තියෙන ගම්මිතාව කොච්චරද? මේ අංශුවේම ඉහළ දිශාවට යන ගම්මිතාවය m v. ඒතර ස්කන්ධ දෙකයි මේ පැත්තටම ප්‍රවේගයක් නැහැ නේ. දන්නවා මේ ප්‍රවේගයේ තිරස් ප්‍රවේගය. එතකොට එයාට සිරස් ප්‍රවේගයක් නැහැ. සිරස් ප්‍රවේගය තු බිඳුවයි. ඒ කියන්නේ යාගේ y අක්ෂය ඔස්සේ එහෙම නැත්තම් උතුරු දිශාවට ගම්මිතාවයක් නැහැ. ගම්මිතාවය තියෙන්නේ නැගෙනහිර දිශාවට එහෙම නැත්තම් x අක්ෂය ධන දිශාව ඔස්සේ. ගම්මිතාවය කොහොමද? ගම්මිතාවය මම මුලින්ම හොයන්නේ x දිශාව ඔස්සේ. x දිශාව ඔස්සේ ගම්මිතාවය. එතකොට
සමාන mv ස්කන්ධය දෙකයි ප්‍රවේගය දෙකයි 10ක් මෙහෙට නම් මේ දිශාව ඔස්සේ ඉතින් 10 cos 60යි 10 cos 60යි ඉතින් දෙක වැඩි කිරීම 10 වැඩි කිරීම භාගය 10යි කිලෝග්‍රෑම් මිශ්‍රණ එකයි ඔය ගත්තේ x අක්ෂයේ ධන දිශාව ඔස්සේ තියෙන ගම්මිතාවය දැන් අපින් එහුත් එහෙම x අක්ෂයේ ධන දිශාව ඔස්සේ y අක්ෂයේ ධන දිශාව ඔස්සේ කියන්නේ y වල ධන දිශාව ඔස්සේ ගම්මිතාවට වඩා බලමු ඉතින් මේ පැත්තට මේ පැත්ත නම් ගත්ත p සමානයි mv ස්කන්ධය දෙකයි ප්‍රවේගය බලන්න 10යි sin 60යි මෙහෙට 10යි 10යි sin 60යි ගම්මිතාවය මේ පැත්තට අපි හෙව්වා 10ක් එනවා y අක්ෂය ඔස්සේ හෙව්වා එයා ගම්මිතාවය 10 මුල 3ක් එනවා දැන් එතකොට මෙයාගේ මෙන්න මේ අපි මේ තියෙන දිශාව ඔස්සේ මම ගත්තොත් බලන්න ඒ කියන්නේ මම මේ ගත්තේ y අක්ෂය ඔස්සේ x අක්ෂය ඔස්සේ මට ඕන මෙයා චලන වෙන දිශාව ඔස්සේම ඒ කියන්නේ බලද්දි p සමාන f දාන්න වෙන්නේ එයාගේ චලිත දිශාව ඔස්සේ මේ දිශාව ඔස්සේම දැම්මොත් p සමානයි mv ස්කන්ධය දෙකයි ප්‍රවේගය දැන් විභේදනයක් වෙන්නේ නැහැ නේ මේ දිශාව ඔස්සේ ප්‍රවේගය 10ක් එහෙම්ම තියෙනවා ඒ කියන්නේ 10යි එතකොට 20යි 20 කිලෝග්‍රෑම් මිශ්‍රණ එක ඒ කියන්නේ එතකොට ගම්මිතාව ගත්ත දර්ශකයෙන් හින්ද අපිට අවශ්‍ය අවශ්‍ය දිශාව ඔස්සේ ගම්මිතාව හොයන්න පුළුවන් දැන් මෙතන මොන නම් මම ගත්තොත් තියෙන මේ ධන දිශාව ඔස්සේ මේ කෙරෙන දිශාව ඔස්සේ ගත්තොත් එහෙම දැනෙන කිව්වොත් මෙයාගේ ධන 10යි මෙයාගේ එහෙම එකත් අපි ධායි ලක්ෂයේ ධන දිශාව ඔස්සේ වයර්ෂේ ඍෂාව ඔස්සේ පහළට ගත්තොත් පිළ 10 මුල 3 මේ තින්නේ සිරස් මේ තින්නේ තිරස් මේ තින්නේ සායනන් දිශාවටම ගත්ත ගම්මිතාවය හරි අපි දැන් ගම්මිතාවය කියන්නේ මොකක්ද කියලා හොයාගත්තානේ ගම්මිතාව කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගත්තා දැන් බලමු ගම්මිතාව වෙනසක් කියන්නේ මොකක්ද කියලා මොකද ප්‍රවේග වෙනස ඉගෙන ගත්තානේ ප්‍රවේග වෙනස ඉගෙන ගත්තා චලිත සමීකරණ ප්‍රවේග වෙනස කාලයෙන් පිළිබඳව තොරණ යාව ප්‍රවේග වෙනස කාලයෙන් පිළිබඳව තොරණ යාව දැන් තියෙන්නේ ගම්මිතාව වෙනස හොයන්න ගම්මිතාව වෙනස බලමු කොහොමද එන්නේ කියලා ගම්මිතාව වෙනස මේකට අපි ඩෙල්ටා p කියන්න පුළුවන් නැත්තම් ඩෙල්ටා mv කියන්න පුළුවන්. ගොඩක් අය මේක තමයි පාෂන් ඩෙල්ටා mv. ගම්මිතාව වෙනස ඩෙල්ටා mv. ගම්මිතාව වෙනස. දැන් તો මේ ස්කන්ධය තියෙන කිලෝග්‍රෑම් දෙකක්. එයා මේ පැත්ත 10න් යනවා. 10 මිශ්‍රණ එකෙන් යනවා. ඉදිරියට 10 මිශ්‍රණ යනවා. දැන් මට ඕන මෙයාගේ ප්‍රවේගය මේ දිශාවට මෑන්නේ. මට ඕන මෙයාගේ ප්‍රවේගය 20ක් කරන්න. මෙයාගේ ප්‍රවේගය විස්සක් කරන්න ඕන ඕගොල්ලෝ එතකොට කොහෙටද බලයක් දෙන්න ඕන දැන් මෙයාගේ ප්‍රවේගය වෙනස් කරනනම් අපිට බලයක් දෙන්න ඕන ඒ කියන්නේ බාහිරින් බලයක් මෙයාට දෙන්න ඕන ඒ බලයද මෙයාගේ ප්‍රවේගය වෙනස් වෙනවා කියන්නේ ප්‍රවේගය වැඩි වෙන්න ඕන එතන මම දන්න මට ඕන මෙන්න මෙයාව මේ පැත්තට මෙයාගේ ප්‍රවේගය 20ක් කරන්න 20යි මිශ්‍රණය කරන්න එතකොට එන ඕගොල්ලන්ට තේරෙන්න ඕන ගම්මිතාවය මේ පැත්තට වැඩි කරන්න ඕන නේ මෙතන ගම්මිතාව කීයද මෙතන ගම්මිතාව ගත්තොත් එහෙම මම p1 කියලා ගන්නම් p1 සමානයි 2 වැඩි කිරීම 10 එතකොට 20ක් තියෙනවා මේ පැත්ත මෙතනත් බලමු මේ p2 දෙවෙනි අවස්ථාවේ එයා ගත්තොත් එහෙම 2 වැඩි කිරීම 20යි එතකොට එයාගේ තියෙනවා 40ක් එතකොට මේ 20ක් තිබ්බ ගම්මිතාවේ මේ පැත්තට 40ක් දක්වා වැඩි වෙලා. දැකලම් පේනවා ගම්මිතාව වෙනසක් තියෙනවා නේ. ගම්මිතාව වෙනසක් තියෙනවා. ගම්මිතාව වෙනස හොයන්න අපි කොහොමද අපි ඉස්සෙම ගම්මිතාව වෙනස සමානයි පසු ගම්මිතාවෙන් අඩු වෙන ඕන. පෙර ගම්මිතාව පසු ගම්මිතාව පෙර ගම්මිතාව අඩු වෙන පසු ගම්මිතාව ගත්තොත් මෙතන 40යි. පෙර ගම්මිතාව 20යි.
ග්‍රෑම්ස් ගත්තොත් එහෙනම් මෙතන එනවා 20යි කිලෝග්‍රෑම් එමිෂන් එක මේ පැත්තට. මෙයා මේ පැත්තට තිබ්බේ. මෙයාත් මේ පැත්තට තිබ්බේ. අඩු කරාම එන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මේ දිශාව ඔස්සේ 20යි කිලෝග්‍රෑම් එමිෂන් එක ගම්මිතාවෙන්සක් තියෙනවා. දැන් එතකොට තේරෙන්න ඕන ගම්මිතාවෙන්සේ දිශාව මෙහෙමයි. බලයත් මේ පැත්තට තමයි දෙන්න ඕන. බලය මේ පැත්තට තිබ්බොත් තමයි මේ පැත්තට ගම්මිතාවෙන්සක් එන්නේ. බලය තිබ්බොත් මේ දිශෙන් දිශාවක් ඔස්සේ ගම්මිතාවෙන්සක් එන්නේ ඒ දිශාවටම තමයි. හරි. දැන් මෙයාගේ බලය තියෙන මේ දිශාවට ගම්මිතාවෙන්සක් ඒ දිශාවට. ඒක උදාහරණයක් බලමු. සයම් මිෂන් එකෙන් යන්නේ කියන්නේ මේ පටන් ගත්තෙ මෙහෙම තමයි යන්නේ. මට ඕන බලයක් දාලා මෙයාගේ ප්‍රවේගය බිඳුවට අඩු කරන්න. මෙයාගේ ප්‍රවේගය බිඳුවට බස්සන්න ඕන. මේ අවසානේ පටන් ගත්තෙ ඉස්සත් තිබ්බ ඒක අකාර බලයක් දාලා එයාගේ ගම්මිතාවේ ප්‍රවේගය බිඳුවට බස්සලා ඒ කියන්නේ ගම්මිතා මොකද වෙන්නේ කියලා බලමු. මෙතන ගත්තොත් එහෙනම් P1. එයා සමානයි දෙක වැඩි කිරීම 10යි. 20යි කිලෝග්‍රෑම් එමිෂන් එක මේ පැත්තට. එහා පැත්තේ කෙනෙක් ගමන් කරනවා P2. ඒක වැඩි කිරීම බිඳුවයි. බිඳුවයි කිලෝග්‍රෑම් එමිෂන් එක. ඒ කියන්නේ ගම්මිතාවක් නෑ. දැන් මට ඕන ගම්මිතාව වෙනස. ගම්මිතාවෙන්ස කොහොමද යන්නේ? අසු ගම්මිතාවෙන් පෙර ගම්මිතාව අඩු වෙනවා. ඉතින් අපි දාමු දැන් කියලා මේ සූත්‍රය ඩෙල්ටා MB සමානයි P2 ගෙන් අඩු වෙන්න ඕන P1. P2 දන්නෝ බිඳුවයි. P2 බිඳුවයි අඩු වෙන්න තියෙන එක නා 20යි. දැන් මේ පැත්තට 20ක් තමයි අපිට තේරෙන ගම්මිතාවෙන්ස නේ. ගම්මිතාවෙන්ස මේ දිශාව ඔස්සේ 20යි එන 20යි දැන් අනිත් පැත්ත හැරෙවොත් හිමි ඉතලෙ. මෙයා 20යි ධන 20යි. ගම්මිතාවෙන්ස පසු එකෙන් පෙරේ කට කරන්න. අපි තව උදාහරණයක් බලමු. මේ පොඩක් ආන දෙකක්. මේක මේ පොඩක් සංකීර්ණයි චුට්ටක්. මේ කන්දයිශික දැනුම් తీරන අවුලක් වෙන්නේ නැහැ. 2 කිලෝග්‍රෑම් ගමු. ප්‍රවේගය තියෙනවා මේ දිශාව ඔස්සේ 10. මේක තමයි පටන් ගන්න තියෙන ප්‍රවේගය. මට ඕන මෙයාව මෙන්න මේ පැත්තට 10ක් කරන්න. මේ දිශාවට 10ක් කරන්න. එතකොට මෙතන ගත්තොත් එහෙම කෝණ 60ක් මම ගන්නවා. මේ එන් දෙකේ පටන් ගද්දී මේ දිශාවට තිබ්බේ කිනාව අවසානයේ මෙන්න මේ දිශාවට යනවා. එතකොට ගම්මිතා වෙනස ගත්තොත් එහෙම දැන් දිශාව පොඩ්ඩක් බලන්න සමාන්තරනේ සමාන්තර තිබ්බම ලේසි එක්ක ගම්මිතා වෙනස මෙහෙට නැත්තම් මෙහෙට. දැන් ආනත එකක් ආවොත් පොඩ්ඩක් අපිට දෛශික දෙනු පාවිච්චි කරගෙන යනවා. ඒ කියන්නේ දෛශික සමාන්තර ආශ්‍රය නැත්නම් මෙතන ගත්තොත් එහෙම ගම්මිතා සමාන්තර ආශ්‍රය බලමු කොහොමද වෙන්නේ කියලා. මම මෙතන P1 හොයන්න පෙර ගම්මිතාවය. එයා සමානයි MV. ටික වැඩි කිරීම 10යි. 20ක් තියෙනවා. මේ ශාක්. මෙයා ගත්තොත් එහෙම P2. එයාගේ ගම්මිතාව දැන් තියෙන්නේ ආනු දිශාවක ඔස්සේ MV. මේ පැත්තට මෙන්න මේ ගම්මිතා මෙහෙට තියෙන. එතකොට MV ස්කන්ධය දෙකයි V 10යි. 20 කිලෝග්‍රෑම් මිෂන් එක දිශාව
बेहतर मैं पशु गम्य पेरे गम्यता है गम्यता मैंने सोना गम्यता मैंने सिखा तो यह समान मैंने पशु गम्यता है අඩුවෙන්න ඕන පෙරගමිතාවය. දැන් දර්ශික අඩු කිරීමක් තියෙනවා. දැන් මේක ගත්තම තේරෙනවා මේ දර්ශික අඩු කිරීමක් තිබ්බොත් එහෙම දර්ශික පාඩමෙන් ඔබ ඉගෙනෙන්නේ දර්ශික අඩු කිරීමක් තිබ්බොත් මේ ඍණය එක දන කරලා මෙයාව අනිත් පැත්ත හරවන්න ඕන අනිවාර්යෙන්. එතකොට මෙයා මෙහෙම ඉන්නවා 60යි අංශක මෙයා 20යි මෙයා දන කරලා හැරෙව අනිත් පැත්තට. 20යි. දැන් මේ දෙන්නගේ සම්බන්ධය තමයි හොයන් තියෙන්නේ. මම මේ වුණ කොටස පොඩ්ඩක් කවදාන්නම්. දැන් කියලා අවශ්‍ය නැහැ. මේ ලයින් එක. දැන් මේ දෙන්න ඉදි කොහොමද ගම්මැතර වෙනසක් හොයන්නේ? අපි දන්නවා දෛශික සමාන්තර ආශ්‍රය. දෛශික සමාන්තර ආශ්‍රයෙන් වෙනසක් හොයද්දි වෙනස එකතුවක් හොයද්දි දෛශික දී කාකරණය ගද්දි ඒ දෙන්න එකම ලක්ෂයෙන් පිටත් වෙන අඳින්න ඕන. එකම ලක්ෂයෙන් පිටත් වෙන. එතකොට මේ එක්කෙනෙක් මෙයා 20යි. මෙයා 30යි. මෙතන කෝණය අංශක 60යි. බලන්න. මෙයා මේ දිශාවට මෙයා මේ දිශාවට. එතකොට මං කරේ මොකද්ද? කිසියම් ලක්ෂයක් ගත්ත එතනින් දින්නම එතනින් පටන් අරන් ඉවතට. එතනින් මේ ලක්ෂයෙන් පටන් අරන් ඉවතට. අපි සමාන්තරාංශ සම්පූර්ණ කරා. සමාන්තර සම්පූර්ණට පස්සේ මෙන්න මේ විකර්ණයෙන් තමයි අපිට අවශ්‍ය සම්පූර්ණිත ලැබෙනවා ඒක ගන්න. එතකොට මෙතන කෝණය ගන්න 100 20යි. කෝණය 120යි. දැන් එතකොට මේ ටිකත් හරි. දැන් මෙතන අපිට අවශ්‍ය නැහැ. මේ ටිකම පොඩ්ඩක් මම ගන්න. මේ සූත්‍රේ මෙයාම ගන්න P කියලා මෙයාගම අපි කිව්වා. එතකොට R මෙයා තමයි R. R වර්ගය සමානයි P වර්ගයට යන Q වර්ගය යන 2 PQ कोस्टीटा दैशिक सूत्र है पी विस्साई विस्से वर्ग है क्यू विस्साई विस्से वर्ग है दिकाई विस्साई विस्साई कोस्टे कसे विस्साई हरे मित्र इन यहाँ हार सी है हार सी है मित्र इन हार से आकर सी है कोस्टे कसे विस्से रिन भाग है तेरे ने हार से जाते ना इन हार सी है मैं क्या पुनः में हार से जाती थी आर की तो आर समान है इससे आर के कोठे आगे हर इससे दिशा हो मैं के तोर मैं आ इससे मैं आ इससे मैं हरी मैं तीन हरी तो कोठे एक अपने उन टैन ऐसे डाल के नो टैन ऐसे समान है जब मैं हुए ने मिनी मैं कौन है ने इतने कौन हुए ने एक कौन है ने सूट टैन ऐसे समान है फिर साइन Q sin theta විදීම P dan Q cos theta Q ගත්තොත් එහෙම 20යි sin theta sin එක 20යි කියන භාගයයි මුල තුන බෙදීම දෙකයි P 20යි නැත්නම් Q 20යි cos theta 20යි මේ භාගයයි මෙතනින් ඒක 10ක් වෙනවා 10 මෙයාගෙන දෙකයි මුල තුනක් වෙන උත්තරේ tan alpha සමානයි මුල තුන තුළ alpha සමානයි අංශ දෙක හැටයි කියන්නේ බලය නැත්තම් මේ ගම්මිතා වෙනස තියෙන්නේ තිර සත්‍යයේ අංශක 60ක් සාධන දිශාව කුස්සේ ගම්මිතා වෙනසේ දිශාව ගම්මිතා වෙනස මේ තියෙන ගම්මිතා වෙනස ගම්මිතා වෙනස තියෙන්නේ තිර සත්‍යයේ අංශක 60ක් සාධන දිශාව කුස්සේ තියෙන්නේ එතකොට අපිට තියෙන ගම්මිතා වෙනස මේ පැත්තේ තියෙනවා මෙයාට බලය කොහෙද තියෙනවා බලය තියෙනුත් මේ පැත්තේ ගම්මිතා වෙනස තියෙන්නේ කොයි පැත්තේද ඒ පැත්තට බලයක් දෙන්න ඕනේ ඒ කියන්නේ බලය මෙන්න මෙහෙම දුන්නා හරි ඒ කියන්නේ මෙයාගේ මේ මේ පැත්තේ තියෙන 10 කියන ප්‍රවේගය මේ පැත්තට 10ක් වෙනකම් බලය තියන් ඉන්න ඕනේ මේ තියෙන 10 කියන ප්‍රවේගය මේ පැත්තට හැරෙනකන් මේ බලය තියාගෙන ඉන්නවා.
අපි අනිත්‍යව තියෙන ගැට සමාන්තරව තියෙන ඇත්තතර ගම්මිතාවෙන් සක් වෙන්න පුළුවන් දෛශික සමාන්තර ආස එහෙම දාලා අගෙඩි හොයාගන්න පුළුවන්.